අද මගේ අතින් හැදුණේ හින්දු මනාලියක් එහෙම නැත්නම් දෙමළ මනාලියක්. ඉතින් මේ තියෙන්නේ එයාගේ පළවෙනි සාරියක එහෙම නැත්නම් මනවර සාරියකට එයා හැඩ වෙන විදිය. ඉතින් දෙමළ වෙඩින් එකකදී සාමාන්‍යයෙන් මනමාලිය සාරීස් තුනක් මාරු කරනවා එක දවස ඇතුළත. ඉතින් පළවෙනි සාරියකෙන් තමයි එයා පෝරුවට යන්නේ. ඊට පස්සේ දෙවෙනි සාරියකෙන් තමයි එයාගේ පෝරුවේ චාරිත්‍ර ටික සිද්ධ වෙන්නේ. එතකොට තුන්වෙනි සාරියකින් තමයි ආව රිසෙප්ෂන් හෝල් එකට ගෙන යන්නේ. ඉතින් ඒ වගේ සාරිස් තුනකින් හැඩ වෙනවා මනාලියක්. සාමාන්‍යයෙන් වර්ණ ගත්තත් රෝස පැහැය තමයි පළවෙනි සාරියකට ගොඩක් ටැමිල් මනාලියන් යොදාගන්නේ. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ වර්ණයක් යොදාගන්නවා, රතු යොදාගන්නේ පෝරුවේ සෙරමණියකට. ඉතින් මේ මනාලිය හැඩ ගැන්වීම ගැන කතා කරොත් එයාගේ ජුවලරි ගත්තොත් ටැමිල් මනාලියකට සුදුසු වෙන සාම්ප්‍රදායික ජුවලරි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකම මේකප් එක ගැන කතා කරොත් එයාට ගැළපෙන විදිහට ඒ මේකප් එක මම කරා. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා ස්කින් කලර් එකටම ගැළපෙන විදිහට ෆවුන්ඩේෂන් එක තෝරගෙන තියෙනවා. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට බ්‍රයිට් කෙනෙක් ඩ්‍රෙස් කරද්දී සම්පූර්ණ ඩ්‍රෙසින් එකම පෙන්වන්නම්. කොහොමද මම මේකප් යොදාගන්නේ කියන එකත් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් මේ විදිහට තමයි ආගේ හෙඩ් ඩ්‍රෙස් එක තියෙන්නේ. මොකද නැචරල් ෆ්ලවර්ස් තමයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ ආර්ටිෆිෂල් කිසිම දෙයක් ඒ බ්‍රයිඩල් එකට භාවිතා කරන්න. ඉතින් මගේ චූටි දුව තමයි යාට පළවෙනි වතාවට බොක් එක පිරුනැමුවේ. ඉතින් මේ බොක් එකටත් රෙඩ් සහ පින්ක් මිශ්‍ර වෙච්ච බොක් එකක් තමයි මම යාට හරි ගස්සලා දුන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බොක් එක. ඉතින් මේ ඉන්නේ පළවෙනි සාරියකෙන්, එහෙම නැත්නම් එයා පෝරුවට යන සාරියකෙන් මම එයාව හැඩ ගැන්වුවේ විදිය. ඉතින් මේ නංගි සිංහල නංගි කෙනෙක්, කියන්නේ මෙයා ටැමිල් නෙමෙයි, මෙයා සිංහල. නමුත් මෙයා ඇමරිකරණ කෙනා ටැමිල්. ඉතින් මේ තියන්නේ ඒගොල්ලොන්ගේ ෆොටෝස් ගන්න අවස්ථාව. ඉතින් මේ තියන්නේ එයා පෝරුව වෙත ගිහිල්ලා ඒ පෝරුවේදී තමයි ඒගොල්ලොන්ට මල්මාලා සහ එයා පෝරුවට අඳින්න ඕන සාරි එක එයාට ලබා දෙන්නේ. ඉතින් පෝරුවේදී එයාගේ සාරි එක නැවත එයාට හම්බ වෙනවා. රතු පාට අඳින්නේ ඒ අවස්ථාවේදී. ඉතින් ජුවලරි පවා එතෙන්දී මාරු වෙනවා. ලොකු ටයිම් එකක් නැහැ. මොකද පැය භාගයක වගේ කාලයක් තමයි අපිට ලබා දුන්නේ ඒ සාරි එකට එයාව මනාලියක් විදියට ඩ්‍රෙස් කරලා දෙන්න. ඉතින් මට එතනදී එයාගේ නැන්දලා පුංචිලා මට උදව් කරා ඒ බෝයිගේ පැත්තේ කට්ටිය. මොකද මගේ මේ ලොකු අත්දැකීමක් නැහැ මට ටැමිල් වෙඩින්ස් ගැන. මොකද මම ටැමිල් වෙඩින්ස් ලොකුවට කරලා නැති නිසා. නමුත් එයාලා මට හෙල්ප් කරා ඒ දේවල් මට කරගන්න. ඉතින් මම ගොඩාක් චාරිත්‍ර වාරිත්‍ර ඒගොල්ලන්ගේ දැනගත්තේ මේ වගේ වෙඩින්ස් වලට ගියාම. මොකද මේ නංගි මාව දන්නවා මගේ YouTube channel බලලා, එතකොට මගේ Facebook බලලා මාව අඳුරනවා. නමුත් එයාගේ බෝයිගේ පැත්තේ කට්ටිය මාව අඳුරන්නේ නැහැනේ. ඉතින් එයාලා තමයි මට හෙල්ප් කරේ චාරිත්‍ර වාරිත්‍ර කියලා දීලා. ඉතින් මේ විදිහට තමයි ආව හැඩ කරේ. මොකද හෙයාර් ස්ටයිල් අපිට ලොකු විදිහකට වෙනස් කරන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. විනාඩි 15ක් වගේ කාලය ඇතුළත සාරිය කාන්දලා මෙයාව සම්පූර්ණ වෙනස් කළා. අපිට පෝරුවට යවන්න ඕන වුණා. මේ වෙලාවේදී එයාගේ හිස් පළඳනාවට, එහෙම නැත්නම් කොණ්ඩය සරසන්න මම සම්පූර්ණයෙන්ම පිච්චමල් තමයි යොදාගන්නේ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ සංස්කෘතියේ පිච්ච කියන්නේ හරිම විශේෂ දෙයක්. ඉතින් පිච්චමල් වැල් තමයි මුළු හෙයා එකටම මම භාවිතා කරේ. මොකද ඒගොල්ලොන්ගේ රික්වෙස්ට් එකක් තිබ්බා හෙයා එකට පිච්ච එකතු කරන්න කියලා. ඉතින් මම සම්පූර්ණ හෙයා එකම පිච්ච වැල් වලින්, නැචරල් පිච්ච වැල් වලින් මම එයාගේ මුළු හෙඩ් ඩ්‍රෙස් එකම ආවරණය කළා. ඉතින් එයා ඔගොල්ලොන්ට ඉදිරියේදී බලාගන්න පුළුවන් පෝරුවේදී එයා හරිම ලස්සනයි. ඇත්තටම එයාට මේ ඩ්‍රෙස් කරාට පස්සේ ඇත්තටම එයා සිංහල කියන්නත් බෑ. හරිම ලස්සනයි මේ ටැමිල් ලුක් එකක් ඇත්තටම තිබ්බා. නමුත් අර ඒක හරිම ලස්සනයි, මට ඒක කියන්න තේරෙන්නේ. ඉතින් එයා ගොඩාක් සතුටු වුණා. එයාට ලස්සන හිනාවකුත් තියෙනවා. ඉතින් දැන් ඔගොල්ලොන්ට පේනවා ඇති එයාව පෝරුවේදී. ඉතින් දැන් තමයි ඒගොල්ලොන්ගේ චාරිත්‍ර ටික ඉෂ්ට කරන වෙලාව. ඒගොල්ලන්ගේ
ලොකු චාරිත්‍ර ගොඩක් තිබ්බා. ඉතින් කැමල් වෙඩින් එකක් ඕගොල්ලොත් පුළුවන් නම් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බ වුණොත්, මොකද ලොකු චාරිත්‍ර ගොඩක් තියෙනවා. ඉතින් ඒ චාරිත්‍ර මුළු දවස පුරාම තියෙනවා. රිසෙප්ෂන් එකේදී විතරයි ඒගොල්ලෝ මේ චාරිත්‍ර වලින් මිදිලා රිලැක්ස් වෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණ දවසෙන් භාගයක්ම ඒ චාරිත්‍ර තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කකුල් වලට පළඳනා දානවා. ඉතින් මටත් ඒක අමුතුම අත්දැකීමක්. මොකද මේ තමිල් වෙඩින් එකකට මම ගිහිල්ලා තිබෙත් නැහැ. මම ඩ්‍රෙස් කරලා බ්‍රයිඩ්ව යවනවා විතරයි. නමුත් සම්පූර්ණ වෙඩින් එකේම නැවතිලා එයාගේ ඩ්‍රෙසින් පැත්ත බලන්න හම්බ වෙච්ච ප්‍රථම අවස්ථාව මේක. ඉතින් ප්‍රථම නෙමෙයි දෙවෙනි අවස්ථාව මේක. මොකද පළවෙනි අවස්ථාවේ මම රිසෙප්ෂන් හෝල් එක ඇතුළේ ගැවසුන්නේ නැහැ. නමුත් මට සම්පූර්ණ මේක බලන්න උවමනාව තිබ්බා. ඉතින් මෙයාට රිසෙප්ෂන් එකට අනිවාර්යම කැන්ඩියන් එක අඳින්න ඕන වුණා. මොකද එයා සිංහලනේ. ඉතින් එයා හරි ආස වුණා කැන්ඩියන් එක අඳින්න. එයාට ඒක තමයි තිවිච්ච හීනේ එයාගේ ජීවිතේ, කැන්ඩියන් එක අඳින එක. ඉතින් එයා ඒකට ගොඩාක් සතුටු වුණා. ඉතින් මම එයාව ලස්සනටම ඩ්‍රෙස් කරා. මොකද ඒකටත් මට දීලා තිබ්බේ පැය භාගයක වගේ කාලයක්. ඒ පැය භාගයක කාලය ඇතුළත මම රිසෙප්ෂන් එකට එයාව ලෑස්ති කරා. ඉතින් එයා හරිම සුන්දර ලස්සන මනාලියක් විදියට හිටියා. එයා හරිම සැටිස් වුණා ඒකට. මොකද මේ මට එතනදීත් ගොඩාක් දෙනෙක් කිව්වා එයා ඔයා හරිම ලස්සනට ඩ්‍රෙස් කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම එයා පුදුම ලස්සනයි කැන්ඩියන් එකටත්. එයාට ඒක තමයි ගොඩාක් ලස්සනට තියෙන්නත් ඕන කිව්වේ. ඉතින් මේ විදිහට තමයි එයාගේ ලස්සන දවස මම එයාට ලස්සන කරලා දුන්නේ. ඉතින් කොහොමද කියලා ඕගොල්ලොන්ගේ අදහසුත් මට එකතු කරන්න. මොකද එතෙන්ට ආපු හැමෝම කිව්වලු එයාව ගොඩාක් ලස්සනයි කියලා. ඉතින් මේ තියෙන්නේ එයාගේ ලබාගත් ඡායාරූප. ඉතින් ඒවත් ඕගොල්ලෝ බලන්න. ඒ වගේම අමතක කරන්න එපා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඕගොල්ලොන්ගේ අදහසුත් මාත් එක්ක ෂෙයා කරගන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. सवती हुई धुन ये इशारे दे कुछ तेरे राज मेरे राज आवारा से खो गए हम कहां रंगों साये जहां खो गए हम कहां रंगों साये टेढ़े मेढ़े रास्ते हैं जादुई मारते हैं मैं भी हूँ तू भी आया कोई सोई सड़कों पे सितारों के कंधों पे हम नाचते उड़ते हैं खो गए हम कहाँ रंगों सा